සුබ දවසක් අයිබෝන් යාළුවනේ හතරවෙනි වීඩියෝ එක. අද වීඩියෝ එක අපි කතා කරමු ජපානයේට ස්ටෝන් විසෙන කෙනෙක්ට කරන්න පුළුවන් මොන වගේ part time ද කරන්න බැරි මොන වගේ part time ද කියලා. එහෙනම් අපි පට්පට් ගලමු වීඩියෝ එකට. ඉතින් ඔය දැනටම දන්නවා ඇති ඔයාලට වැඩ කරන්න පුළුවන් ඉන්නේ සතියකට පැය 28ක් විතරයි කියලා. ඒ කියන්නේ ඔයා ජොබ් එකද කරන්නේ එහෙම නැත්නම් දෙකද, මේ දෙකේම එකතුව තමයි පැය 28ක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයා ස්කෝල් නිවාඩු කාලේට ගොඩක් වෙලාට ස්කෝල් නිවාඩු කාලේ 3ක් වගේ ඔයාලට අවුරුද්දට සෙට් කරනවා ජපානි ස්කෝල් යනකොට 3ක් 4ක් විතර සෙට් වෙනවා. ඉතින් මේ නිවාඩු කාලේට ඔයාට පුළුවන් අමතර පැය 12ක්, ඒ කියන්නේ පැය 28ට තව පැය 12ක් එකතු කරලා පැය 40ක් දක්වා සතියකට වැඩ කරන්න. ඉතින් ගොඩක් වෙලාට මේකෙදි ඔයාට ලෙටර් එකක් දෙන්න ඕනේ වැඩ කරන තැනට. මේ ලෙටර් එක ඔයාගේ ස්කෝලෙන් දෙනවා. මේ ලෙටර් එක වැඩ කරන තැනට දීලා ඔයාට අමතර පැය 12ක් ඉල්ලගෙන වැඩින් වැඩ කරලා වැඩි ගාණක් හොයා ගන්න පුළුවන් වෙනවා නිවාඩු කාලෙට. ඉතින් ජපානි ජොබ් වල පඩි හැදෙන්නේ පැයට ගාණක්. පැය ගණන් එකතු කරලා තමයි මාසේ අන්තිමට එහෙම නැත්නම් අදාළ කම්පැනි එකේ පඩි හම්බෙන දවසට, පඩි දෙන දවසට පඩි හම්බ වෙන්නේ. ඉතින් ජපානි සාමාන්‍ය ප්‍රදේශෙන් ප්‍රදේශයට පැයට ගෙන අවම ගාණ තීරණය කරලා තියෙනවා. අවම ගාණ වැඩිම ප්‍රදේශය තමයි ජපානි කැපිටල් සිටි එක වෙන්නේ ටෝකියෝ වල. ටෝකියෝ වල වට අවම පැයට 1013ක් හම්බෙනවා. 1013ක් හම්බෙනවා. ඒ කියන්නේ ඔය මොන ජොබ් එකට ගියත්, part time මොන ජොබ් එකට ගියත් පැයට අවම වට 1013ක් හම්බෙනවා. මේ 1013න් ඉහළ පඩියක් තමයි අනිවාර්යෙන් ඔයාලට පැයට හම්බෙන්නේ. ඉතින් දෙවනි ස්ථානේ ගන්න යොකොහමා වල. ඒ වගේම මම යට description එක දාලා තියන link එකක් ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් එක එක ප්‍රදේශ වල පැයට ගෙවන අවම ගාණ කීයක් වගේ වෙනවද කියලා. ඉතින් මම පළවෙනි ජොබ් එක විදිහට තෝරගන්නවා යමතු සගව කියන ජොබ් එක. ජපානයේ ඕන කෙනෙක් මුලින්ම කරන ජොබ් එක. මොකද ජපාන් භාෂාව අවශ්‍ය නැතුව කරන්න පුළුවන් ජොබ් එකක් තමයි යමතු සගව කියන්නේ. ඉතින් යමතු සගව කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි දෙකක්. ඉතින් මේ ජොබ් එකේදී ඔයාලා කරන්න තියෙන්නේ ගොඩක් කාලා බෙල්ට් වලට බඩු දාන්න, බඩු පටවන්න, බඩු වෙන් කරන්න වගේ දේවල් තමයි මේ ජොබ් එකේදී කරන්න තියෙන්නේ. ඒ වගේම ඩේ ෂිප්, නයිට් ෂිප් දෙකම තියෙන නිසා ඔයාලට වැඩි පඩියකට යන්නත් පුළුවන් මේ ජොබ් එක කරලා. ඉතින් ඕනම කෙනෙක් වගේ ආපු ගමන් ලේසියෙන් කරන්න පුළුවන් ජොබ් එකක් තමයි මේක. ඉතින් මම වීඩියෝ ක්ලිප් එකක් දාලා තියන්න. ඒක බලුවට පස්සේ ඔයාලට පොඩි අයිඩියාවක් ගන්න පුළුවන් මේ ජොබ් එකේදී මොන වගේ දේවල් කරන්න තියෙන්නේ කියලා. ඊළඟ ජොබ් එක විතර කතා කරමු. කොම්බිනි, එහෙම නැත්නම් කන්වීනියන්ස් ස්ටෝර්. ඉතින් ජපානයේ ස්ටෝර් වල ගොඩාක්ම මේ ජොබ් එකේ වැඩ කරනවා. ඒ කියන්නේ මේකෙදි පඩියක් ගොඩක් හොඳයි. ඒ කියන්නේ වැඩ කරන්නත් ලේසි, ජපාන් භාෂාව අල්ලගෙන ජපාන් භාෂාව දැනුමක් තියෙනවනේ. ඒක නිසා ගොඩක් අය මේ ජොබ් එක කරනවා. ඒ කන්වීනියන්ස් ස්ටෝර් පැය 24ම ඕපන් කරලා තින්නේ. ඉතින් මේකෙදි ගොඩක් කරාට ඕන ගොඩක් කරාට කියන අනිවාර්යෙන්ම කැෂියර් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් කැෂියර් එකේ වැඩ කරනකොට ජපාන් භාෂාව අවශ්‍ය වෙනවා. හරියට සල්ලි ගන්න, ඊටු සල්ලි හරියට දෙන්න, ඒ වගේම කස්ටමර් එක්ක කතා කරන්න වෙනවා. ඒක නිසා මේ ජොබ් එකේදී ජපාන් භාෂාව දැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේම Tamante තියෙන වකිමත් වැඩි මේ ජොබ් එකේදී. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාලා තියන්නම්. මේ තියෙන මම ඔයාලට කිව්වා වගේ කොම්බිනියක්, එහෙම නැත්නම් කන්වීනියන්ස් ස්ටෝර් එකක්. පැය 24ෙන් වැඩ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ ඇල්කොහොල් වලින් කන බොන දේවල් හැම දෙයක්ම මේකේ තියෙනවා. 7-Eleven ජපානයේ වගේම ගොඩක් රටවල් වල තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. Green tea. Assalamu alaikum. තුන්වෙනි ජොබ් එක තමයි ඉන්ෂොකුතෙන්, එහෙම නැත්නම් රෙස්ටෝරන්ට්. ඉතින් ජපානයේ ඉන්ෂොකුතෙන් රෙස්ටෝරන්ට්, ඒෂොකුතෙන් කියන්නේ රෙස්ටෝරන්ට් වලට, රෙස්ටෝරන්ට් ජපානයේ ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් ගයිකොකුසින්ලා, ඒ කියන්නේ ජපානයේ ස්ටුඩන්ට්ලා, විදේශිකයන් ගොඩක් රෙස්ටෝරන්ට් කියන ජොබ් එකේ වැඩ කරනවා. මේකෙදී ඔයාලට කිචන් එක වැඩ කරන්න පුළුවන්, එහෙම නැත්නම් හෝල් එක වැඩ කරන්න පුළුවන්. සමහර රෙස්ටෝරන්ට් එක රෙස්ටෝරන්ට් වෙනස් වෙනවා. සමහර රෙස්ටෝරන්ට් බාර් එක තියෙනවා නම් ඔයාලට බාර් එකේ වුණත් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ ජොබ් එකේදී ඔයාලට ගොඩක් කරන්න හෝල් එක වැඩ කරන්න නම් ඔයාලට කස්ටමර් එක්ක කතා කරන්න වෙන නිසා ඔයාලට ජපන් භාෂාව ඉගෙන ගන්නත් පුළුවන්. ජපන් භාෂාව දැනුමක් ටිකක් අවශ්‍ය වෙනවා. කිචන් එක වැඩ කරත් එහෙමයි, ජපන් භාෂාව දැනුමක් ටිකක් අවශ්‍ය වෙනවා.
ගොඩක් හොඳ අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් ජොබ් එකක් තමයි ඉන්ෂොපුතේ එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් කියන ජොබ් එක. හතරවෙනි පාර්ට් එක විතර කතා කරමු හොටෙල්. ඉතින් හොටෙල් ජොබ් එකේදී ඔයාලට ගොඩක් කරලා කරන්න තියෙන බෙඩ් බේකින් එකේ රූම් එක බෙඩ් එක හදන්න එහෙම නැත්නම් ක්ලීනින් කරන්න පුළුවන්. මේ වගේ මේ දෙක තමයි ගොඩාක් වෙලාවට හොටෙල් ජොබ් එකේදී කරන්නේ. මේකත් ගොඩක් අය කරනවා. ඉතින් මේ ජොබ් එකට වැඩි ජපන් භාෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එනිම හන්සියක් කියන්නෙත් නැතුව කරන්න පුළුවන්. ඒ වගේම හොඳ පඩි උත්සවෙන් ජොබ් එකක් තමයි බෙඩ් බේකින් කියන්නේ. ජපානයේ රෙස්ටෝරන්ට් වල වැඩිම කරන 80%කට වැඩි ප්‍රමාණයක් වැඩිම කරන ප්‍රධාන ජොබ් හතර ගැන කොම්පැනි යම්මත සාකවා එහෙම ඊළඟට හොටෙල් ඊළඟට ඉන්ෂොකුතෙන් රෙස්ටෝරන්ට් කියන ජොබ් හතර ගැන විතරයි මම අද කතා කරේ. මීට අමතරව පාර්ට් ටයිම් ජොබ් ගොඩාක් තියෙනවා. ඔයාලට කරන්න පුළුවන් ඔයාලට ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසි ටීචින් වගේ පාර්ට් ටයිම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෙන්තෝ කම්පැනි තියෙනවා. බෙන්තෝ කම්පැනි වල වැඩ කරන්න පුළුවන්. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ ජොබ් කරන්න පුළුවන්. මේ වගේ පාර්ට් ටයිම් ජොබ් ගොඩාක් තියෙනවා. ඔයාලට කරන්න පුළුවන්. ඒකට මම අද කතා කරේ ප්‍රධානම ජොබ් හතරක් ගැන. ඒ කියන්නේ ගොඩක්ම අය කරන ප්‍රධාන ජොබ් හතරක් ගැන විතරයි. හරි එහෙනම් අපි ඉක්මනට කතා කරමු ඊළඟට ඉස්සරණ කෙනාට කරන්න බැරි මොන වගේ පාර්ට් ටයිම් ජොබ්ද කියලා. ඇඩල්ට් එන්ටර්ටේන්මන්ට් බිස්නස් ඒ කියන්නේ වැඩිහිටියයි වෙනුවෙන් වෙන් වෙච්ච ව්‍යාපාර සම්බන්ධ පාර්ට් ටයිම් තියෙනවා. ඉතින් මේ වගේ තැන්වලට ඔයාලට ගිහිල්ලා වැඩ කරන්න බෑ. ඒ වගේම පචින්කෝ තියෙනවා. පචින්කෝ කියන්නේ ජපානයේ තියෙන සූදුවක්. මේ සම්බන්ධ ආයතනවලත් ඔයාලට කිසිසේත්ම පාර්ට් ටයිම් එකක් කරන්න බෑ. ඔයගේ මට කැබරට ක්ලබ් වල ඒ වගේ බාර් වල වැඩ කරන්න බෑ. බාර් කියන්නේ සාමාන්‍ය රෙස්ටෝරන්ට් එකක තියෙන රෙස්ටෝරන්ට් වල තියෙන බාර් නෙමෙයි. ඒ වෙනුවෙන් මම හිතුවේ නම් බාර් තියෙන ඒ වල වට වැඩ කරන්න බෑ. ඒ වගේම මාජන් පාල වල වට වැඩ කරන්න බෑ. මේ වගේ තැන් වල තමයි ගොඩක් කාට වට වැඩ කරන්න බැරි තැන් විදිහට කියන්නේ. ඒ කියන්නේ වැඩිහිටියයි විතරක් වෙනින් වෙන් වෙච්ච තැන් වල මේ වල වට පාර්ට් ටයිම් කරන්න බෑ. ඉතින් මේ කිව්ව නම් ටික ඔයාලට ගොඩක් දරාට තේරෙන්නේ නැති වෙයි. මම වීඩියෝ ක්ලිප් ටිකක් ඒ වගේ ෆොටෝ ටිකක් දාලා තියන්නම්. ඒ වගේම ඔයාලට Google search කරලා වැඩි විස්තර හොයාගන්න පුළුවන් මේ වගේ මේ 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 කියන්නේ මොන වගේ ජොබ්ද කියලා. අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ආයි ඉක්මනට හමුවෙමු. සයනාරා.